ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ යාළුවෝ හැමෝම ඉතිහාසය පන්තියේ YouTube channel එකට. ඉතින් යාළුවෝ නේ කොහොමද අපේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන් subscribe කරන්න. ඉතින් අපි අද කතා කරන්න යන්නේ දුටුගැමුණු රත්තුමාගේ තේරපුත්තාබේ යෝධයා ගැන. තේරපුත්තාබේ යෝධයා ඉපදෙන්නේ රුහුණු රට කැතිගම කියලා ප්‍රදේශයේ. මෙයාගේ පියා තමයි රෝහණ කියලා ගම් ප්‍රධානි. ඉතින් පවුලේ එකම දරුවා තමයි මේ දරුවා. මෙයාට නම තියන්නේ අබේ කියලා. මේ අබේ කියලා නම තියන්න හේතුව තමයි මෙයාලා ප්‍රාදේශීය රජ කුසීමට තමයි මේ අබේ කියන නම දෙමව්පියන් විසින් මේ දරුවාට තියලා තියෙන්නේ. ඉතින් මෙයා ඉපදිච්ච ප්‍රදේශේ බොහොම ගල් පර්වත වලින් සමන්විත ප්‍රදේශයක්. ඒ නිසාම පොඩි කාලේ ඉඳන් විශාල ගල් උස්සලා විසික් කරන්නටත් ඊටත් වඩා විශාල ගල් උස්සලා තනින් තනින් තියන්නටත් මේ දරුවා සමත් වෙලා තියෙනවා. ඉතින් ඔහොම ටික කාලයක් යනකොට වයස අවුරුදු 12ක වගේ වයසක් වෙද්දී සාමාන්‍ය ශක්තිමත් මිනිස්සු 4-5 දිනකට උස්සන්න බැරි ගල් වලින් මේ දරුවා පැන්දු ගැහුවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඒත් එක්කම මේ අබේගේ පියා විසින් සිවුරියන් 16ක් දිගහා අඟල් 38ක් ඌ කවයක් සහිත යගදාවක් හදලා දීලා තියෙනවා. ඉතින් මේ යගදාවෙන් අබේ ගස් ගල් වලට පහර දීලා සෙල්ලම් කරලා තියෙනවා. විශාල ගස් වලට පහර දීලා ඒවැය ගෙඩි කඩලා කාලා බීලා තියෙනවා. ඉතින් පොල් ගස්, තල් ගස් වැනිවල් පෙරලලා දාලා තියෙනවා. ඉතින් මේ යගදාව මේ අබේ පාවිච්චි කරලා තියෙන්නේ සෙල්ලම් කරන්න. ඔහොම ටික කාලයක් යනකොට අබේ වැඩිවියටපත් වෙනවත් සමගම අබේගේ පියා යනවා පැවිදි වීමට. ඉතින් මේත් එක්කම අබේට තෙරුන්ගේ පුත් අබේ හෙවත් තේරපුත්තාබේ කියලා නම පට බැඳෙනවා. ඉතින් ඉන්පසුව තමයි තේරපුත්තාබේ කියලා නම හැදෙන්නේ. තේරපුත්තාබේ කාලයත් සමගම බොහෝම ශක්තිමත් අයෙක් බව කාවන්තිස්ස රජතුමාට සැලවෙනවා. මේ නිසාම කාවන්තිස්ස රජතුමා තේරපුත්තාබේ කැඳවාගෙන ඒමට ගෝඨයිම්බරේ යෝධයාට බාර දෙනවා. ඉතින් මේ රජතුමාගේ ආඥාව බාරගත් ගෝඨයිම්බරේ යෝධයා යනවා තේරපුත්තාබේ කැඳවාගෙන ඒමට. ඉතින් මෙහෙම තමයි තේරපුත්තාබේ කාවන්තිස්ස රජතුමාගේ හමුදාවට බැඳෙන්නේ. පසු කාලීන දුටුගැමුණු රජතුමා රජවීමත් සමගම තේරපුත්තාබේ යෝධයා එළාර දුටුගැමුණු සටනේදී මහත් ශක්තියක් රජුට ලබා දුන් බව සඳහන් වෙනවා. ඉතින් තමන්ගේ යගදාවේ සතුරන්ව විනාශ කර දැමීමට සියලු ප්‍රාකාර බිඳහැලීමට තේරපුත්තාබේ සමත් වෙලා තිබෙනවා. යුද්ධයෙන් අනතුරු රජුගෙන් අවසර ලබා පැවිදි වී රහත් භාවයට පත් වුණා කියලා පුරාණ ග්‍රන්ථවල සඳහන් වෙලා තියෙනවා. ඉතින් යාළුවනේ මේ වගේ වීඩියෝ හැමදාමත් ඔයාලට අහන්න ඕන නම් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් හැමෝටම සුබ දවසක් කියන ගමන් ස්තුතියි.